සර්වපාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊට සහභාගී වන ලෙසයි සියලුම පක්ෂ නායකින්ට ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණේ. කෙසේ වෙතත් මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය හා උත්තර ලංකා සභාගය සහභාගී වූයේ නැහැ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඊට මන්ත්‍රීවරුන් රැසක් සිය විරෝධය පළ කරනු ලැබුවා. ඵලදායිතාවක් තියෙනවා. සමහර අය ඉන්නවා මේකට අකුල් හෙලන අය, ඒගොල්ලන් තමයි එහෙම කියන්නේ. නමුත් රට ගැන හිතලා ආර්ථිකය ගැන හිතලා කතා කරොත් මම හිතන්නේ ඵලදායිතාවයක් තියෙන බව. මම ප්‍රකාශ කළේ ධාතු සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම කියන එක තමයි. ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා මෙතිනිය, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මේ සියලුම අය 13 වන සංශෝධනය මුලින්ම ක්‍රියාත්මක කළේ නැත්තේ මේක රට බෙදෙන ප්‍රවණතාවය තියෙන නිසා. මේ වෙලාවේ මේක බෙදුවත් එම අනිවාර්යෙන්ම රට බෙදෙනවා. ඉතින් එතුමාත් ඉතිහාස ගත වෙයි. අපි කෙසේවත් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදිය යුතුයි කියන ස්ථාවරය තමයි මම කිව්වේ. අපිට ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක කඳවුරු අවට තියෙන ඉඩම් අපි නිදහස් කරනකොට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් විමසිය යුතුයි කියලා තමයි කියන්නේ. රට භූගෝලීය වශයෙන්වත්, ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්වත් බෙදෙන්නේ නැතුව සංහිඳියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳ සර්වපාක්ෂික සමුළුවේදී අද කතා කළා. සියලු පාර්ශ්ව තම තමන්ගේ අදහස් කිව්වා. 13 ක්‍රියාත්මක කිරීම කරනවා නම් කොහොමද කරන්නේ, ඒ වගේම පරිස්සම් විය යුතු තැන් මොනවාද, මේ පිළිබඳව සියලු දෙනා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. බහුතර මතයේ තියෙනවා ජාතික සංහිඳියාව වෙනුවෙන් අපි යම් තීන්දුවක් ගත යුතුයි කියලා. අද දැන් ආපහු මේ දේශපාලන උපරවැට්ටි සඳහා සංහිඳියාව නමින් යලිත් මේ නැති ජාතිවාදයක් ඇවිස්සෙන විදියට අද සාකච්ඡාව පැවැත්තුනේ. මං හිතන්නේ අපේ මේක සංහිඳියාව නෙමෙයි, අසංහිඳියාව සඳහා හේතු වෙන වැඩක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාට ඒ අවස්ථාවෙත් අපි ඉල්ල හිටියා ජනතාවට ඉඩම් දෙනව මිසක් ජාතිවාදීව පළාත්වාදීව නෙමෙයි අපි ඉඩම් බෙදන්න ඕනේ. ඒ කියන්නේ බොහොම කියන්නේ බෙතුම් වාදයක් ඇවිස්සෙනවද මේ සමග? අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ආපහු සිංහල දෙමළ ගැටුමක් එන විදියට, ඒ කියන්නේ තුරේ ජනතාවට ඉඩම් බෙදා දීමට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉඩම් බලතල කියන්නේ වෙන කතාවක්. වනජීවී ඉඩම් එහෙම නිදහස් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරේ 13 වෙනි සංශෝධනයේ යටතේ පොලිස් බලතල, ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවා, ඒ කියන්නේ 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි එතුමා අදහස් දැක්වුවේ. ඉතින් අපේ අදහස නම් එතුමා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජනවරම වෙනුවෙන් ඒකේ ඉතිරි කාලයට පාර්ලිමේන්තුවෙන් තේරීපත් වෙච්ච ජනාධිපතිවරයා හැටියට එතුමට එතුමගේ අදහස් දරන්නයි තියෙනවා. හැබැයි එහෙමනම් එතුමා මේ රටේ අලුතෙන් ජනවරමක් ලබා ගත යුතුයි කියලා. මොකද ගෝඨාභය ජනාධිපතිතුමාව අපි දිනෙව්වේ 13 වෙනි සංශෝධනයේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න නෙවෙයි, 13 ඉවත් වෙන අලුත් ව්‍යවස්ථාවක් වෙනුයි. ඉතින් ඒ අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ලබා දුන් ජනවරම 69 ලක්ෂයක් ජනතාව දුන්න ජනවරමෙන් අපි නම් දකින ආකාරයට මේ 13 වෙනි සංශෝධනයේ බලාත්කාර කිරීම ප්‍රජාන්ත්‍රවාදීත් නෑ, යුක්තිසහගතත් නෑ. ඒ අපි කිව්වේ ජනාධිපතිතුමා කාලයක් නිකුත් කරලා තිබුණා පෙබ්‍රවාරි 4 වෙනිදාට කලින් සියලු ප්‍රශ්න විසඳා ගන්නවා කියලා. හැබැයි තාම මොනාත් ඉටු කරලා නෑ. ඒක ගැන අපේ කනගාටුව අපි ප්‍රකාශ කරා. එනමුත් ජනාධිපතිතුමා කියන්නේ මේ සියලු දේවල් ඉදිරි කාලයේදී කරන්නවමයි කියලා කියනවා. 13 වෙනි සංශෝධනය නීති පොතේ තියෙන නිසා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ වගකීම් විධායක ධුරය පවත්වන තමන්ට ඒක තියෙනවා කියලා. ඒ නිසා ඒක කරනවා කියලා කිව්වා. පෙබ්‍රවාරි 4 වෙනිදාට කලින් මේක විසඳා ගන්න කියලා කියනවා කියලා කියපු දේ තාම ඉටු වෙලා නැහැ. ඒකමයි අපි කිව්වේ. අපි මේක ගැන කතා කරේ නොවැම්බර් මාසේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ. මේවා කරන්නට එච්චර කල් ඕනේ නැහැ. මම කිව්වේ දවසෙන් අපි මේක ඉවර කරන්න පුළුවන් කියලා. වාර්තා සියලුම තියෙනවා. ඒවට දවසකට වැඩි කාලයක් ඕනේ නැහැ. රටි ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.